2015 ජනවාරි 8වෙනිදා මැතිවරණයට මම උඩුගම් බලා පීනපු කෙනෙක්. ඒ අභියෝගය මත මා ජයග්‍රහණය කරලා හදපු ආණ්ඩුව, ආණ්ඩුවේ මගේ පාර්ශවයෙන් ඔය අනික් පාර්ශවය මට කිසිසේත්ම අනුමත කළ නොහැකි රටට නොගැලපෙන බොහෝ දේවල් රාශියක් කළා. ඒ නව ලිබරල් වාදය, අන්තර් ලිබරල් වාදය අපට ගැළපෙන්නේ නැහැ. නව ලිබරල් වාදය රටට දේශපාලන හූනියම කියලායි මම විශ්වාස කරන්නේ. මගේ අවුරුදු 4 වැඩි කාලය තුල, 5 ආසන්න කාලය තුල මේ ආණ්ඩුවට කරන්න තිබුණු ලොකුම නින්දාව, අපහාසය, ලොකුම ශූනියම, හූනියම, ව්‍යසනය සිද්ධ කරපු මහා බැංකු කොල්ලේ වග උත්තරකරුවන් මේ රටේ දේශපාලනයෙන් ඉවත් විය යුතුයි, වහ වහ ඉවත් විය යුතුයි, ඉවත් විය යුතුයි. අදත් සුද්ධවන්ත මහතුරු විදිහට ඉදිරි ජනාධිපති වරණ ගැන කතා කරනවා. තව බොහෝ දේ ඉදිරි දිනවලදී හෙළිවේවි, ඉදිරි දිනවලදී හෙළිවේවි. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා අවසන්. අර්ජුන මහේන්ද්‍රට වැඩිය ලොකු මහතුරුන්ට වග උත්තරකාරව විදිහට උසාවියේ කූඩුවට නගින්න අවශ්‍ය ලිපිගොනුත් හදලා ඉවරයි කියන එක මම තමුන්නාන්සලට කියනවා. රටේ ජනතාවගේ ඡන්ද බලයට කුමක්ද කෙරුවේ? පළාත් සභා ඉවරයි. ආයි පළාත් සභා ඡන්දයක් නැහැ මේ රටේ. නිලධාරීන් දහස් ගණනක් පඩි ගන්නවා. පළාත් සභාවල වත්කම් දීපල ට්‍රිලියන් බිලියන් ගණනක් තිබෙනවා. පළාත් සභා ක්‍රමයටත් පළාත් සභා ඡන්දෙටත් ඇන ගහලා එය අවසන් කළා ඉවරයි. ඒට ප්‍රධාන වග උත්තරකාරයා බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය මට දන්නවා ඇති පරිදි පාර්ලිමේන්තුවෙන් අදාළ වාර්තාව අගමැතිවරයා විසින් සැපයීම සිදු නොකළ නිසා, වාර්තාව ඔහු විසින් සකස් කර ඉදිරිපත් කර නොමැති නිසා පළාත් සභා ඡන්ද ඉවරයි. ආයි එහෙම එකක් කවුදයිද කියලා කියන්න බෑ. පළවෙනි වග උත්තරකාරයා අගමැතිවරයා. පළවෙනි වග උත්තරකාරයා රුපියල් කෝටි 450කට වැඩිය වැය කරනවා ජනාධිපති ඡන්දෙට. හැබැයි කවුරුන්පත් උනත් ලබනපත් වෙන ජනාධිපතිවරයා 19 සංශෝධනයේ தத்துவය අනුව කිසිවක්ම කළ නොහැකි පුද්ගලෙක්. ඔහුට ආරක්ෂක අමාත්‍යංශයවත් නැහැ. ඒ සියලු බලතල අගමැතිවරයාට. අද ඔක්කොම ගණන් හදනවා, කියනවා, කතා කරනවා, සාකච්ඡා කරනවා ජනාධිපති අපේක්ෂකය. හැබැයි 2020 රට බාරගන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල තුල ජනාධිපතිවරයා නොවේයි අගමැතිවරයා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා තමුන්නාන්සේලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරු පත් කරන්න තියෙන උනන්දුවට වැඩිය මීළඟ අගමැතිවරයා පත් කර ගැනීම ගැන උනන්දු වෙන්න ඕනයි කියලා මම තමුන්නාන්සේලාට කියන්නේ. මේ ඊයේ පෙරේදා මම දැක්ක මාධ්‍යවල මේ ආණ්ඩුවේ මේ නිකන් හැම වෙලෙම කටමැත දොඩවන වාචාල හාදේ මේ කුලිය පිටේ පැත්තේ ගිහිල්ලා කියලා තිබුණා 2015 ඒගොල්ලන්ට වැරදුනාය මේ එක්සත් ජාතික පක්ෂ එක්කෙනෙක් කියලා තියෙන්නේ. 2015 ඒගොල්ලන්ට වැරදුනාය අපේක්ෂකයා තෝරනකොට. ඒ 2015 අපේක්ෂකයා තේරුවා වගේ UNP මේසරේ නම් තෝරන්නේ නැත. 2015 තේරුවා වගේ තේරුවොත් ඒගොල්ලන්ට පාර යන්නවත් හම්බෙන්නේ නැtei කියලා මේ මිනිස්සයා කියලා තිබුණා. මම උන්නැහැලට කියන්නට ඕනේ, මම ආණ්ඩුවේ ජනාධිපති විදියට හිටපු නිසා තමයි, ඇතුලේ සටන් කරපු හින්දා තමයි, ඇතුලේත් බැරුව පිටත් සටන් කරපු හින්දා තමයි, බැරිමතන රණ වික්‍රමසිංහ එළවලා මහින්ද රාජපක්ෂ අගමැති කරන්නත් මට තීන්දු ගැයිරණ ගන්න පුළුවන් උනේ. ඒ තිබුණු බරපතල තත්ත්වය උග්‍ර වෙච්ච නිසායි. හොරකමට විරුද්ධව මම සටන් කෙරුවේ නැත්නම් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන ඔය කියන හාදයින්ගේ ඇඳුම් පැළඳුම් රෙදිබැනියන් නෙවෙයි, ඔය අක්කු යට ඇඳගෙන ඉන්න අඹුඩේවත් ඉතුරු වෙන්නේ නැහැ. අඹුඩේවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒවත් රැකිලා තියෙන්නේ මම හින්දා. අපිට අවශ්‍ය ස්වදේශිකවාදී, ප්‍රගතිශීලී, මානවවාදී පුළුල් ජාතික දේශපාලන පෙරමුණක්. අපි අද පටන් ගත්තේ ලබන ජනාධිපති වර්ණය තමයි මේ අද අපි පටන් ගත්තේ. තමුන්නාන්සේලායි හුඟ දෙනෙක් අහනවා කවුද ජනාධිපති අපේක්ෂක, කාටද සහයෝගය දෙන්නේ? ඒ ප්‍රශ්න වලට මම එක උත්තරයක් දෙන්නම්. අපේ ප්‍රතිපත්ති තුල, අපේ දර්ශනය තුල 2020 ආණ්ඩුව හදන්නේ අපි කියන එක මම තමුන්නාන්සේලාට කියනවා. 2020 ආණ්ඩුව හදන්නේ අපි. ඒකට ලෑස්ති වෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට 68 අවුරුදු. මටත් 68. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ ශක්තියෙන්, යෝධ ජවයකින් පක්ෂය ගොඩනගලා මේ රටේ ඉදිරි මාස කිහිපය තුළ දේශපාලන පරිවර්තනයක් කළා, විප්ලවීය සටනක් කළා. 2020 අපි තමුන්නාසලට අපිට ඕන විදිහට අලුත් ආණ්ඩුවක් හදමු. තමුන්නාසලට ජය වේවා, ජය වේවා, ජය වේවා.